ආයි බොවන්නේ අලුව හැමෝටම අපි අද ඔයාලට කියන්න හදන්නේ මේ දවස්වල හැමෝම කතා වෙන හැමෝටම ඇහෙන රසදිය ගැන රසදිය රසදිය කියන්නේ ද්‍රවයක් හැබැයි ලෝහයක් කාම රුෂ්ණත්වයේදී ද්‍රවයක් ලෙස පවතින එකම ලෝහය තමයි මේ රසදිය රිදී සුදු පැහැකින් යුක්ත වෙන මේ රසදියවල රසායනික සංකේතය තමයි Hg මේ රසදිය ද්‍රවයක් වුණත් කිසිම වෙලාවක තෙතමනේ විදිහට කිසිවක රැඳී තියෙන්නේ නැහැ. ඒ වගේම වේගවත් වගේම ඒකාකාර පරිමාව ප්‍රසාරණය නිසා උෂ්ණත්ව මාන වලට මේ රසදිය උදා ගන්නවා. රත්රන් හා රිදී මේ රසදිය තුල පහසුවෙන් දියවනවා. අතීතයේ රත්රන් හා රිදී නිස්සාරණය කිරීමටද මේ රසදිය භාවිත කරලා තියෙනවා. රසදිය වල තියෙන හොඳ විද්‍යුත් සන්නායකතාවය නිසා විද්‍යුත් ස්විච රිලේ වැනි දෑ සඳහා මේ ලෝහය සුවිශේෂයෙන්ම යොදා ගන්නවා. ඒ වගේම යම් ඖෂධ වර්ග, කුෂිකාර්මික, ඒ වගේම කාර්මික, දිලිරනාශක සකස් කරන්නත් මේ රසදිය භාවිත කරනවා. ලෝකයේ රසදිය සැපයුමින් 90%කට වැඩි ප්‍රමාණයක් සපයන්නේ චීනෙන්. බොහෝ රසදිය රන් ගැනීමේදී අතුරු ප්‍රතිඵලයක් ලෙස ලබා ගන්නවා. මේ රසදිය ඉතා විෂ සහිත වෙනවා. ආශ්වාස කිරීම, ද්‍රව සංයෝග ශරීරගත වීම, සමහර ආශරීරගත වීම ඉතාමත් භයානකයි. ලතින් භාෂාවේ දීරරිදී ලෙස මේ හැඳින්වෙන අතර එහියා භාෂෙන් රසදී යන නාමය මෙම ලෝහයට ලැබෙන්නට ඇතැයි පැවසෙනවා. අප ආහාරයට ගන්නා මස් මාළු වැනි ආහාර තුළ මේ රසදී අඩංගු වී තිබුණොත් අපට භයානක රෝගී තත්ත්ව ඇතිවන්න පුළුවන්. ඉතින් අද වීඩියෝව ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් ඔයාලා හැමෝටම.